අයිබෝවන් හැමෝටම මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ නිවසක් හදන ඕනෑම කෙනෙකුට ගොඩාක් වැදගත් වෙන මේ කාලේ කාලීන ප්‍රශ්නයක් වෙලා තියෙන ගෙබිම පිළියෙල කරගන්න කොහොමද කියන එක. ඒ කියන්නේ ටයිල් අල්ලනවද, ටයිටේනියම් කරනවද, ටෙරාසෝ කරනවද, එහෙම නැත්නම් කට්ටන් පොලිෂ් කරනවද, මේවෙන් මොකද්ද මේ කාලේ වෙනකොට කරන්න වඩාත්ම සුදුසුදා ලාභදායිම කියන එක ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් ගොඩ දෙනෙක් මට කතා කරලා අහනවා මමත් ටයිටේනියම් කරනවා, කට්ටන් පොලිෂ් කරනවා, ටයිල් කරනවා, මේ සියලුම දේවල් කරන්න මගෙත් කණ්ඩායම් ඉන්නවා. නමුත් මේ ටයිල් වල මිල ගිහලා යාමත් එක්ක ටයිටේනියම්, කට්ටන් පොලිෂ්, ටෙරාසෝ කියන ඒවා ලොකු රැල්ලක් ඇති වුණා. ඒ රැල්ලත් එක්කම ඒවා කරන අය සහ ඒ අමුද්‍රව්‍ය සපයන අය ඒ සියලුම දේවල් වල මිල වැඩි වෙලා ටිකෙන් ටික වර්ගඩියකට වැය කරන්න වෙන මුදල ටිකෙන් ටික වැඩි වුණා දැන්නෙම නැතුව. ඒ අතර ටයිල් වල මිලත් හිමින් සැරේ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි කලින් ටයිල් කැටයක් රුපියල් 700ට 800 දෙකයි දෙකේ ටයිල් කැටයක් තියෙනකොට ඒක රුපියල් 2800 වගේ ගියාම අපි ටයිල් ගොඩක් ගණන් ගිය හින්දා අපි ටයිල් ගැන හිතන්නෙම නැතුව කෙලිම ටයිටේනියම්, ටෙරාසෝ ඒ වගේම කට්ටන් පොලිස් වගේ දේවල් වලට ගියා. ඒ පුරුද්දට තාමත් මිනිස්සු රැල්ලට ඒක ඒ විදිහටම යනවා පොඩ්ඩක් කර ටයිල් කැටයක් ගණන් අඩු වුණාම වර්ගඩියකට කොච්චරක්ද යන්නේ අපිට ඇත්තටම ටයිටේනියම් කරන්න ඕනද නැත්නම් මේක මේ මුදලට අපිට ටයිල් කරගන්න පුළුවන්ද කියන එක ගැන හොයලා බලන්නේ. මොකද ටයිල් කැටයක් 1800ක් 2000ක් කිව්වොත් එහෙම ටයිල් කැටේ මිල තමයි ගොඩක් දුරට බලන්නේ. ටයිටේනියම් අඩියක් 300යි 350යි, කට්ටන් පොලිස් අඩියක් සම්පූර්ණ මුදල රුපියල් 500යි, ඒ වගේම ටෙරාසෝ එක රුපියල් 700යි කිව්වහම ඒක ලාභයි කියලා හිතලා ඒ වැඩේට අත ගහලා වැඩේ කරනවා. වැඩේ කරාට පස්සේ තමයි තේරෙන්නේ මෙච්චර මුදලක් ගියාන කියලා. සමහර මිනිස්සුන්ට එහෙම තේරෙන්නේ නැහැ. ඉතින් මං හිතුවා තේරෙන නොතේරෙන හැම කෙනෙක්ටම ඒ දේවල් හරියට තේරුම් අරගෙන තමන්ගේ ගෙදරට මොකද්ද ඇප්ලයි කරන්නේ කියන එක ගැන සවිස්තරාත්මකව කියලා දෙන්න. අපි දැන් බලමු දැනට අද දවස වෙනකොට වැන්දපොලේ ටයිල් වල තියෙන මිල මං හොයලා බැලුවා. ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් ඉස්සර තිබුණා ටයිල් ගන්න ගොඩක් කල් බලන් ඉන්නවා. නමුත් දැන් ඒ තරම්ම ලොකු ප්‍රශ්නයක් නැහැ. 2x2 ටයිල් එක අනිවාර්යයෙන්ම සෑම ෂෝරූම් එකම වගේම තියෙනවා. මම මේකේ බ්‍රෑන්ඩ් එකක් කියන්න යන්නේ නැහැ. ඒ තියෙන බ්‍රෑන්ඩ් වලින් ගොඩක් දුරට 2x2 ටයිල් එක 1800ට 1600 වගේ ගන්න තියෙනවා. ඒ වගේම සමහරක් ෂෝරූම් වල 20x20 ටයිලුත් තියෙනවා. ඒ වගේම 16x16 ටයිලුත් තියෙනවා. මං හිතනවා තව ටිකක් ඉස්සරහට යනකොට මේ තත්ත්වය තව ටිකක් ලිහිල් වෙලා අපිට තව ටිකක් අඩුවට සහ ටයිල් වැඩි ප්‍රමාණයක් අපිට ඉක්මනට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේවට යන වියදම් ටික කියලා. දැන් මම මේ වගුවේ මේ පැත්තෙන් පෙන්නලා තියෙන්නේ 2x2 ටයිල්, 20x20 ටයිල්, ඒ වගේම 16x16 ටයිල් යනකොට අන්තිමේදී මේ සියලුම වියදම් එකතු කරලා අපිට වර්ගඩියකට කොච්චරක් මුදලක් වියදම් වෙනවද කියන එක තමයි මම මේ පැත්තෙන් පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී මේ 2x2 ටයිල් එක මම මෙතන වෙලා තියෙන රුපියල් 1800ද වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 1600ට ගන්න පුළුවන් දැන් තියෙනවා. ඔයගලන්ට පුළුවන් වෙළඳපොලේ වර බලන්න. ඒ වගේම තමයි 20x20 ටයිල් සමහර තැන් වල තියෙනවා 975ට 16x16 ටයිල් එක රුපියල් 600 ඉඳන් වගේ අපිට ගන්න පුළුවන්කම දැන් තියෙනවා. එතකොට මේ ටයිල් කැටයක් 1800ක් වුණාට ඒකේ 2x2 කැටයකින් වර්ගඩියක් කියන්නේ එකකින් හතරෙන් පංගුවක්. ඒ කියන්නේ රුපියල් 450ක් තමයි අපිට ටයිල් සඳහා වර්ගඩියකට වැය වෙන්නේ මේ ටයිල් කැටය අල්ලනවා නම්. ඒ විදිහට 1600 ටයිල් කැටය අල්ලනවා නම් 2x2 ටයිල් එක වර්ගඩියට රුපියල් 400යි, 20x20 ටයිල් එක මේක අරන් අල්ලනවා නම් වර්ගඩියකට රුපියල් 350යි, 16x16 ටයිල් එක අරන් අපි අල්ලනවා නම් වර්ගඩියකට ටයිල් සඳහා විතරක් වැය වෙනවා රුපියල් 340ක මුදලක්. ඒ වගේම අපිට පුළුවන් ටයිල් ඇඩිසිව් පාවිච්චි කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් සිමෙන්ති පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වෙලාවේ අපි ගොඩක් දුරට ගණන් වැඩි වලට යනවට වැඩිය අපිට ලෝ කොස්ට් එකෙන් කරගන්න පුළුවන් දේවල් පාවිච්චි කරන එක ඇත්තටම හොඳයි. සංස්ථා සිමෙන්ති වගේ වලින් ඇල්ලුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සමහර අය කියන්න පුළුවන් ඇඩිසිව් වලින් ඇල්ලුවොත් නැත්නම් ගැලවෙනවා කියලා. නමුත් මීට අවුරුදු 20කට 30කට එහා ඉඳන් මේ ටයිල් අල්ලගෙන ආවේ හැම එකක්ම සිමෙන්ති වලින්. මමත් ඕගොල්ලන්ට කියන සාමාන්‍ය රූෆ් ටොප් එකක් වගේ නිතර රත් වෙන තැනක් වගේ තියෙනවා නම් ඒ තැන් වලට ඇඩිසිව් පාවිච්චි කරන්න කමක් නැහැ. ඇඩිසිව් පාවිච්චි කරලා මේ 30 රුපියල් 60 වෙන විතර වෙන්නේ. ඒ කියන්නේ මේ වර්ගඩියකට මේ එකතු වෙන මොකද දා රුපියල් 30කින් වැඩි වෙන තමයි වෙන්නේ ඇඩිසිව් පාවිච්චි කරන්න ඕන කෙනෙක් ඉන්නවනම්. ඊට පස්සේ අපිට දැන් මේ කාලේ හැටියට ගණන් වැඩි වෙච්ච කුලිය වර්ග අඩියකට ටයිල් එකක් අල්ලන්න බාසන් නැහැ කියනට ගෙවන්න වෙන වර්ග අඩියකට රුපියල් 100ක් වගේ මුදලක්. ඒත් එක්කම අපි මේකේ පොලව සකස් කරගන්නවා, බදාම කපා ගන්නවා. බදාම කපා ගන්න බදාම සඳහා වියදම් වෙන මුදල වර්ග අඩියකට රුපියල් 60යි. දැන් තියෙන මිලත් එක සිමෙන්ති කොටයක් 2800ක් සහ වැලි කිව් එක රුපියල් 2000 වගේ මිල දිනකොට රුපියල් 60කින් අපිට පුළුවන් වර්ග අඩියකට
අඟල ගණකමට බෙඩ් එක වපා ගන්න. එතකොට දැන් ඔයගලන්ට පේනවා මේ 1802 දිගේ ටයිල් එක ගත්තොත් මේ ටික එකතු කරාම වර්ග ගඩියක් අපිට අල්ල ගන්න කොස්ට් වෙන රුපියල් 640යි. ඒ වගේම 2200 1600 ටයිල් එක ගත්තොත් අපිට කොස්ට් වෙන්නේ අන්තිම වර්ග ගඩියකට රුපියල් 590යි. 2200 ටයිල් එක ඇල්ලුවොත් අපිට 540යි. 1600 ටයිල් එක ඇල්ලුවොත් අපිට 530යි. මට විශ්වාසයක් තියෙනවා තව ටික දවසක් යනකොට මේ ගණන් රුපියල් 10කින් 15කින් යන ටික ටික පල්ලෙහාට බහිනවා. ඊට පස්සේ දැන් අපි බලමු ටයිටේනියම් සහ ටෙරාසෝ ඒ වගේම කට්ටන් පොලිෂ් කරන්න යනකොට අපිට කොච්චර මුදලක් වියදම් වෙනවද කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කෝල් කරලා කායින් හරි ඇහුවොත් ටයිටේනියම් රුපියල් 300යි 350යි ටෙරාසෝ රුපියල් 600යි 650යි 700යි කට්ටන් පොලිෂ් එක විවිධ විදිහට කොන්ක්‍රීට් එක දාලා කරනවා නම් මෙච්චරයි දාලා තියෙන කොන්ක්‍රීට් එකක් අපරනවා නම් මෙච්චරයි ගොඩක් දුරට කොන්ක්‍රීට් කට්ටන් පොලිෂ් කරන අය දාලා තියෙන කොන්ක්‍රීට් එකක් අපන්න ඒගොල්ලෝ චිප් ගල් වලින් නැවත කොන්ක්‍රීට් එකක් දාගන්න තමයි යෝජනා කරන්නේ. ඒක තමයි ඇත්තටම කරන්න පුළුවන් අපිත් කරන්නේ මේ විදිහට තමයි. ඉතින් එතකොට එතෙන්දී චිප් ගල් වලින් සිමෙන්ති අපි දෙන්න ඕනේ කරන එක්කනට. එතකොට ඒවටත් මුදලක් වියදම් වෙනවා. කොන්ක්‍රීට් එක දාන්න අපි මුදලක් දෙන්න ඕනේ. සමහරු කොන්ක්‍රීට් එක දාන්නයි කපන්නයි සහ ඒ වැක්ස් කරලා පොලිෂ් කරන සියලුම දේවල් වලට ගාණක් කියනවා. අපි දැන් බලමු ඒ ගණනොත් එකතු කරලා හදලා බලුවම අන්තිමට ඒව කරන්න ගියාමත් වර්ගණයේ කොච්චර මුදලක් අපිට වියදම් කරන්න සිද්ධ වෙනවද කියලා. දැන් මම මෙතෙන්දි මේ පෙන්නලා තියෙන ටයිටේනියම් 1 2 කියලා දාලා තියෙනවා. මොකද ටයිටේනියම් විවිධ මිල ගණන් යටතේ තියෙනවා. මම එකක අපි සාමාන්යයෙන් ඔය කතා කරලවම රුපියල් 300 කරනවා කියන ටයිටේනියම් එකයි රුපියල් 350කට විතර කරනවා කියන ටයිටේනියම් එකයි මම අරන් තියෙන මේ විදිහින් එක එක්කෙනාගේ හැටියට වෙනස් වෙනවා. ඔයගලන්ට පුළුවන් මේ ක්‍රමවේදය හරහා ඔයා කතා කරන ඒ ටයිටේනියම් කරන කෙනෙක්ට හෝ ටෙරාසෝ හෝ කට්ටන් පොලිෂ් කරන කෙනෙකුට කතා කරලා මේ විදිහට මේ සියලුම වියදම් ටික හරියට හගෙන අගඩියකට ඔයාට වැය කරන්න සිද්ධ වෙන සම්පූර්ණ මුදල හරියට මුලින් දැනගෙන තමයි මේ වැඩේට අත ගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී ටයිටේනියම් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම බිම පොළව බදාම් බෙඩ් එක දාගන්න ඕනේ ටයිල් කරනවා වගේම. හැබැයි ඊට වෙලෙ ටිකක් වැඩිපුර සිමෙන්ති දාන්න ඕනේ. ඊට වෙලෙ ටිකක් හොඳ ලෙවල් එකට ක්වොලිටියට ෆිනිෂ් එක දාගන්න ඕනේ. ඉතින් එතකොට අපිට ඒකේ බදාම කපන්න අපිට රුපියල් 70ක් සාමාන්‍යයෙන් බාසුන් නැහැ කෙනෙක් වර්ග ගඩියකට ගන්නවා. ඊට පස්සේ අපි දෙවෙනි එකේ තියෙන කොන්ක්‍රීට් දැමීම ටයිටේනියම් සහ ටෙරාසෝ වලට අදාළ වෙන්නේ ඒක අදාළ වෙන්නේ කට්ටන් පොලිෂ් එකට. ඉතින් එතෙන්දී රුපියල් 70ක් විතර වගේ ගාණක් ගන්නවා වර්ග ගඩියකට චිප් කොන්ක්‍රීට් එක දාන්න. ඊට පස්සේ මෙතන මම මුදල කියලා දාලා තියෙන ටයිටේනියම් හෝ කට්ටන් පොලිෂ් හරි එහෙම නැත්නම් ටෙරාසෝ කියන දේවල් වලට අපි ඇව්වට පස්සේ ඒගොල්ලෝ කියන ගාණ තමයි මේ තියෙන රුපියල් 300 350. ඊට පස්සේ ටෙරාසෝ නම් රුපියල් 650 ඉඳන් 700 දක්වා තියෙනවා. ඊට පස්සේ කට්ටන් පොලිෂ් එක කරනවා නම් ඒක කොන්ක්‍රීට් එක දාලා ඉවරනාට පස්සේ කබල පොලිෂ් කරලා දෙන රුපියල් 350 400 වගේ තමයි කියන්නේ. ඒ ගාණ තමයි මෙතන දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ බදාම කපන්න ටයිටේනියම් වල බදාම කපන්න බදාම සඳහා සිමෙන්ති වැලි සඳහා වර්ග ගණනක රුපියල් 70ක් වියදම් වෙනවා. ඒ වගේම තමයි කොන්ක්‍රීට් එක දාන්න කට්ටන් පොලිෂ් කරනකොට චිප් කොන්ක්‍රීට් එක දාන්න අද මිලේ හැටියට රුපියල් 90ක් වියදම් වෙනවා. වර්ග ගණනක සිමෙන්ති කොටියක් 2800 සහ ගල් රුපියල් 18000 වැලි 20000 වගේ රේන්ජ් එකේ තියෙනකොට රුපියල් 90ක් වියදම් වෙනවා අපිට වර්ග ගණනක කොන්ක්‍රීට් වලට. ඉතින් අපි කට්ටන් පොලිෂ් එකක් කරනකොට අනිවාර්යයෙන්ම කොන්ක්‍රීට් එකට අපි බඩු දෙන්න ඕනේ. ඒකට 90ක් වියදම් කරන්න ඕනේ. කොන්ක්‍රීට් එක දාගන්න වියදම් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක කපන්න සහ පොලිෂ් කරන්න ඒවට වර්ග ගණන මේ ගාන වියදම් කරන්න ඕනේ. දැන් ටෙරාසෝ වල සාමාන්‍යයෙන් ඒකල බදාමත් කපාගෙන ටෙරාසෝ එකක් දාන කපලා සම්පූර්ණ ෆිනිෂ් කරන ගාන තමයි මේ 650ක් 700ක් වගේ කියන්නේ. එතකොට මේ ටයිටේනියම් කරනකොට අපි බදාම කපලා දෙන්න ඕනේ නැත්නම් ඒකල කපා ගන්නවා. කපා ගන්නවා නම් අපි බඩු දෙන්න ඕනේ. එහෙම දුන්නොත් අපිට රුපියල් 70ක් බඩු වලට යනවා. බදාම කපන රුපියල් 70ක් විතර යනවා. ටයිටේනියම් කරන එක කෙනා සමහරවිට මේ වැඩේ කරන්නේ වෙන කෙනෙක්ට කියලා කරලා දෙන්න කියනවා. සමහර අය ඉන්නවා ඒවා එහෙම ඒගොල්ලෝ කරගන්නයි. ඉතින් ඔයගොල්ලෝ මේකම හරියට මේ ගනම්ම කියලා ගන්න නැතුව ඔයගොල්ලෝ කතා කරන ටයිටේනියම් කරන කෙනාගෙන් ඒ සියලුම වියදම් අහගන්න. බදාම කපන්න බදාම වලට අවශ්‍ය කරන බඩු අපි දෙන්නවද ඔයගොල්ලෝ දෙනවද එහෙම නැත්නම් අපි ඒවට වියදම් කරන අපිට කොච්චරක් විතර වියදම් වේද? ඉතින් වියදම් වෙන ගාන අනිවාර්යයෙන්ම අඟලක් ගන්න කමන කපනවා නම් රුපියල් 70ක් විතර යනවා. බඩු වලට 70ක් විතර යනවා. ඊට වැඩි වුණොත් ඊට වැඩි වෙනවා. ඉතින් ඇත්තට මේ බදාම කපනවා කියන එක ටයිටේනියම් එකේ ටයිල් එකේ දෙකම අදාළයි. මේ මොක කරත් අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ විදිහට එකතු කරලා ගත්තාම ඕලන්න පේනවා රුපියල් 300යි කියන කෙනා ටයිටේනියම් කරන්න වර්ග ගණියකට මේ දෙක එකතු කරලා ගත්තාම වර්ග ගණියකට රුපියල් 440ක් යනවා.
තුන්සිය පනායි කියන එක්කෙනාගේ ටයිටේනියම් එක සම්පූර්ණ ඉවර කරන්න වර්ගඩියක රුපියල් 490ක් යනවා. එතකොට ටෙරාසෝ කරන එක්කෙනාගේ වර්ගඩියක් කරන්න රුපියල් 800ක් ඉඳන් 600 ඉඳන් 650 දක්වා එහෙම යන්න පුළුවන්. කට්ටෙන් පොසිෂන් කරනකොට මේ ටික එකතු කරලා ගත්තාම බලන්න රුපියල් 560ක් යනවා මේ මම දන්න මිල හැටියට. දැනට පවතින මිල හැටියට දැන් ඔයගොල්ලෝ කාට හරි කතා කරලා ඔයගොල්ලන්ට මේවා හැට කතා කරලා අහලා බලලා දැනගන්න පුළුවන්. ඔයාලා මේකෙන් දැනුවත් වෙන්න ඕනේ. මේ ගණන් ටික මතක තියාගන්න ක්‍රමේ අපි හැම වෙලේම මේ දේවල් කරනකොට නොදන්න දේවල් කරනකොට මෙන්න මේ දේවල් ටික අපි අහලා හරියට දැනගන්න ඕනේ. නැත්තම් අපි කොන්ත්‍රාත් එක බාර දීලා ඊට පස්සේ ආපහු පස්සේ පසුතැවිලි වෙනවට වැඩිය හොඳයි. අපි කලින් මේ දේවල් දැනගෙන කරනවා. මොකද ටයිටේනියම් කියන්නේ කලාවක්. ඒක සමහර අයගේ ඇහැට හොඳයි. එයා ඒකට කැමති. නමුත් සමහර අය රැල්ලට කරන හින්දා කරනවා මේක අඩුයි කියලා ඉඳලා අන්දර කරාට පස්සේ ගොඩක් ඒක හරි නෑ කරන අය හරියට කරන්නේත් නෑ. ඒ වගේ ලොකු ප්‍රශ්න ඇති වෙච්ච ඕනතරම් අපිට කතා කරනවා ටයිටේනියම් කරලා වැඩ වරද්ද ගත්තේ. ඉතින් දැන් බලන්න අන්තිමට සාරාංශය අපිට දැන් සාමාන්‍ය කාමරයක ෆිනිෂින් එකක් කරගන්න ඕන නම් ගෙදර කාමර දෙක තුනකට ඇත්තටම මේ දවස්වල මිනිස්සු එහෙමයි කරන්නේ ඉන්න කාමර දෙක තුනේ ඉස්සෙල්ලා ෆිනිෂින් කරගන්නවා ඒක ටික පස්සේ කරන්න කියලා. ඉතින් ඒකට ටයිටේනියම් කරනවා එතකොට සාලෙ ටික පස්සේ පුළුවන් දවසකට ටයිල් අල්ල ගන්නවා කියන ලෙවල් එකේ තමයි ගොඩක් අය අද වැඩ කරන්නේ. ඉතින් දැන් බලන්න අපිට 16 ටයිල් එකක් ගත්තොත් හොඳට ඕම ඇති කාමරයකට ඒ කාමරේ ටයිල් අල්ලන්න දැන් අද මිලේ හැටියට රුපියල් 530ක් වගේ තමයි යන්නේ. මේ ඇවිල්ලා ඒ ග්‍රේඩ් ටයිල් වල තියෙන මිල. ඕගලන්ට ඕන නම් කපපු ටයිල් තියෙනවා. ඒ වගේ හොයා ගන්න ඕන තරම් දැන් තියෙනවා. හිමිසරේ වල බැලුවොත් මේ ගණන් වලට වැඩිය අඩුවට කරගන්න පුළුවන්. දැන් බලන්න රුපියල් 530ක් වගේ තමයි වෙන්නේ 16 ටයිල් එකකින් කාමරයක ටයිල් අල්ලන්න සම්පූර්ණ වර්ගඩියකට යන්නේ. ඉතින් ඒ කෙනාම ටයිටේනියම් එකට රුපියල් 490ක් යන්න පුළුවන්. කට්ටෙන් පොලිෂර් එක රුපියල් 500 580ක් වගේ යනවා. නමුත් එයා මේක කන්ෆර්ම් කරලා බලන්නේ නැහැ. එයා බලන්නේ ටයිල් එකේ ගන්න. කලින් තිබ්බේ 350ටද දැන් 600ක් කියලා. මේක කලින් 800ක් තිබිච්ච එක 1800ක් කියලා. එතකොට ලොකු ගාණක් කියලා හිතනවා. ඉතින් ඕකොල්ලෝ මේ වීඩියෝ එක බලලා තේරුම් ගන්න හැම වෙලේම අපි ටයිල් එකේ ගාන නෙමෙයි බලන්න ඕනේ වර්ග අඩියකට යන ගාන. සමහර වෙලාවට දැන් මේ මෙතන හොඳම ටයිල් එක අල්ල ගන්නවා නම් 640ක් යනවා. අතන 490 රුපියල් 100ක එහා පොඩි වෙනසක් තියෙනවා. අපි දැන් මේ ටයිල් එක අල්ලගෙන ජීවිත කාලෙම ඉන්න හදන ගෙදරකට. ඉතින් එතකොට ඒකේ පොළව හොඳට තියෙන්න ඕනේ. එතකොට රුපියල් 100ක් වගේ ලාභයකට අපි මේ වගේ දෙයකට ගිහිල්ලා පසුතැවිලි වෙනවට වැඩිය කොහොම හරි ඒකත් හොයාගෙන ටයිල් වලින් මේ වැඩේ කරගන්න ඕන හොඳයි කියන එක තමයි මගේ අදහස. නමුත් ටයිටේනියම් සහ කට්ටන් පොලිස් තෙරාසෝ කියන්නේ ඒක ටයිල් වගේම පොළොවට අතුරන දෙයක් වගේම ඒක එක්තරා කලාවක්. ඒක කැමති කෙනාට ඒ කැමති දේ කරගන්න පුළුවන්. නමුත් මම කියන්නේ සමහර මිනිස්සු මේක රැල්ලට ගිහිල්ලා දන්නේ නැහැ හරියට මොකද්ද මේකේ මිල පරතරය දන්නේ නැතුව ටයිල් එකේ මිල වැඩි කියලා හිතලා කරන්නේ නැතුව ඉන්නවා. අන්න එයාගේ දැනගෙන ඉන්න සඳහා තමයි මම මේ වීඩියෝ එක කරේ. එහෙනම් මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඒ වගේම බාසනේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් මේ වගේම හොඳ video එකකින් හමු වෙමු. බලාපොරොත්තු වෙන අදට නවතින්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.